साधु साधु नमस्कार वेवा बुदुरुवनट समदा बुदु हिमि शरणयामि नमस्कार वेवा दम्रुवनट समदा सदहं शरणयामि नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुरुवनट समदा तिसारण शरणयामि साधु 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 මාගේ ගුරුදේවෝත්තම අපගේ කල්යාණ මිත්‍ර පිංගල් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා සාදු සාදු සා ගරුතර මහා සංඝ රත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි වස්සාන කාලේ මේ පිංගත් පිරිස මාළඹේ බුදුපසේ බුදු අරහන්තක මහ විහාරයේ මුල් කරගෙන මේ ධර්මයේ ශ්‍රවණය කරනවා විශේෂයෙන් මේ වස් කාලේ ඔබට දුර්ලභ දේශනා අහන්න ලැබෙනවා භාවනාව ගැන සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙනකොට බුදුරජාණන් වහන්සේගේ ශාසනය ගැන දැනගත යුතුයි. බුදුරජාණන් වහන්සේ කුමක් වදාළසේක්ද කියලා. එතකොට ඒ සඳහා විශාල උපකාරයක් ලැබෙනවා මේ ධර්ම දේශනා මාලාවේ. සතිපට්ඨානයට අදාළව ඒ සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ තියෙන භාවනා අරමුණු ඇතුළුව ඒ භාවනා අරමුණු විස්තර කරනවා ධර්ම දේශනා විදිහට. ඊට පස්සේ පින්තිය ණයට තියෙන්නේ හුරු කරගන්න. ඉතින් පින්තියේ එක්කෙනෙක් හරි ඉන්නවා. අපි සාමාන්‍යයෙන් කිව්වට කොච්චර බණ කිව්වත් වැඩක් නැතය කිසි කෙනෙක් හැදෙන්නේ නැතේ කියලා එහෙම කිව්වට පුරුදු කරන අය ඉන්නවා ධර්මයෙන් ප්‍රයෝජන ගන්න අය ඉන්නවා ඒකට උදාහරණයක් කියන්නම් අපි ඉස්සර ගෙදර ඉන්න කාලේ පුංචි කාලේ ගමේ මිනිස්සු බලන නාට්‍යයක් තිබුණා රාමායනේ ওই රාමායනේ බලද්දී ආසාවෙන් බලනවා අපි බලලා ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා සෙල්ලමට කරන්නේ අර රාමායනේ තිබ්බ කොටස් රඟපාන එක අර අහපු දැකපු දේ ඒ විදිහට ක්‍රියාවට නැංවෙනවා ඔබට මතක නැද්ද ඉස්සර ඔය ටීවී එකේ හුරු වල්ල නැටි හොරකම් කරන හැටි ඒ වගේ එක එක වැඩසටහන් තියෙනවා. ඕවා බලාගෙන ඉඳලා හොරකම් කරපු අය හිටියා. කියන්නේ හොරකම් කිරීම නැමැති බීජේ තියෙනවා. කෙරුමේ දන්නේ නැහැ. ටීවී එකෙන් පෙන්නනවා. කරනවා.
ඇතුළේ බීජ තිබ්බා. ඒ වගේ භාවනාවක් කරන්න පුළුවන් ස්වභාවයක් හිතේ තියෙනවා. ඒකට කරුණු යෙදෙන්නේ නැති වුණොත් භාවනාව කෙරෙන්නේ නැහැ. පින්වත්නි, භාවනාවට හිත නැමෙන එක, භාවනාවකට හිත ගන්න එක, ඒක හිත ඇතුලේ තියෙන බීජයක්. සිහිය පිහිටවන්න පුළුවන් බව බීජයක්. ඒ බීජයට පොහොර වැටුණොත්, වතුර වැටුණොත්, හරියට ශේෂ්ත්‍රේ හැදුණොත් ඒ බීජේ වැඩෙනවා. ඒකයි මෙතන තියෙන්නේ හේතුඵල ධමයක්. කොයි පැත්තටද කරුණු යෙදෙන්නේ? ඒ පැත්තට හිත හැදෙනවා. මැස්ස ගහන්නේ කොයි පැත්තටද? ඒ පැත්තට වැල යනවා. ඕක තමයි සසර. ඒ නිසා කවුරු හරි මේ බණ අහන කෙනෙක් ඉන්න පුළුවන් අද මේ කියන ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්න. අහන ඔබටත් ඒ පින්වන්තයා උදෙසත් මේ ධර්මයේ වේවා කියන අදහසින් තමයි විස්තර කරන්නේ. හරි අගේ ඇති භාවනා අරමුණක් තමයි අද විස්තර කරන්නේ, නව ජීවිතකය. එතකොට සාමාන්‍යයෙන් මේ නවසීවිතක භාවනාව කියන්නේ ඇත්තටම කළොත් බොහෝ දෙනෙක්ගේ හිත එකඟ වෙන්න පුළුවන් භාවනාවක්. ඒකට හේතුව මොකන්ද? ගලපා බැලීමක් මේකේ තියෙන්නේ. එතකොට අපේ හිතේ බීජයක් තියෙනවා, ගලපා බැලීමක්. අරයාගේ ඇස් දෙක කොහොමද? මගේ ඇස් දෙක කොහොමද? අරයාගේ කොණ්ඩේ කොහොමද? මගේ කොණ්ඩේ කොහොමද? අරයට නම් අර ඇඳුම ලස්සනයි, ඔය වගේ එකක් මටත් තිබ්බොත් මාත් ලස්සන වෙයි. අරය යන්නේ මේ විදිහට, අරයගේ කොණ්ඩේ කෙරෙල් තියෙන්නේ මේ විදිහට කියලා හිත්වල තියෙනවා ගලපා බැලීමක්. ඕක තමයි බීජේ. ඔන්න ඕකට ආදේශ කරන්න ඕන අවබෝධ වෙනදී. අවබෝධයක් කරා යන්න පුළුවන් දෙයක් ඒකට ආදේශ කරනවා. මේක හරි පුදුම දෙයක්. කරගත්තොත් හරි. ඊළඟට තමයි අපේ හිත සාමාන්‍යයෙන් හොරු එකම දෙයකට වැඩිය ගොඩක් දේවල් හිතනද. ඒකෙනටත් හරි උපකාරයි මේ භාවනාව. මොකද මේකේ මල සිරුරක් ගැන හිතලා තමන්ට ගලපා ගලපා හිතන්න ඕන. එතකොට අද කාලේ තියෙන චරිත ස්වභාවල් එක්ක බලනකොට හරි අගේ ඇති භාවනාවක්. ඊළඟ එක තමයි අද කාලේ ගොඩාක් චරිත තියෙන්නේ රාග චරිත. ගොඩාක් රාග චරිත තියෙන්නේ. සුබ දේම ග්‍රහණය කරගන්න එකක් තියෙනවා. ඒ නිසා හිත්වල ඒකමයි වැඩෙන්නේ. දැන් අපි කිව්වොත් එහෙම උදාහරණයක් විදිහට එක පුංචි කාලේ ඉඳලා මේ බීජ උපදිනවා. දැන් මට ළඟදී මම ධර්ම දේශනාවකට වඩිනකොට මහත්තයෙක් කියනවා, ස්වාමීනි මේ පොඩි එවුන්ට කොහොමද ඥානෙ උපදින්නේ කියලා හෙව්වා. පොඩි එවුන්ට කොහොමද ඥානෙ උපදින්නේ කියන ප්‍රශ්නේ අහපු ගමන්ම මට හිතුණා මේ මහත්යට මොකක් හරි අත්දැකීමක් තියෙනවා. ඊට පස්සේ මං කිව්වා, මහත්යා එහෙම අහන්න හේතුව මොකද්ද? ඊට පස්සේ කිව්වා, ස්වාමීනි මගේ දෝණියගේ වයස අවුරුදු 4යි. ඒ අවුරුදු 4ේ දෝණී කාටුම් බලනවා. දැන් සුභානුපස්සෙන් විහරන්තා ආසාව ඇති කරන දෙයම ඉන්නවා. දවසක් මේ කෙල්ල කාටුන් බල බල ඉන්නකොට තාත්තා ගිහලා ඉඳගත්තා ළඟ. අපි දන්නේ ඔය කාටුන් වලත් තියෙනවලු, ඒ කාටුන් වල ඉන්න කොල්ල කෙල්ලොත් එක එක විකාර කරන. ඊට පස්සේ ඔය කාටුන් එකේ හිටපු කොල්ලෙකුයි කෙල්ලෙකුයි ඔන්න මොකක් හරි විකාරයක්.
එතකොට අර ධෝනි එක පාරම තාත්තගේ ඇස් දෙක වැහුවලු අතින්. ඊට පස්සේ අහලා තියෙනවා ඇයි ධෝනි කියලා. තාත්තට උහ බලන්න හොඳ නැහැ. අවුරුදු 4යි. ඒ තමයි අද කාලේ බීජ. ඊට පස්සේ ෆෝන් වලට තියෙන ආසාව, ඒවා ඔක්කොම රාග බීජ. එතකොට මෙන්න මේ කෙලෙසේට බලවත්ව පහර ගහන්න පුළුවන් ශක්තියක් මේ භවනාවට තියෙනවා. ඊළඟට තමයි හිත්වල තියෙන ඉක්මනට බැඳෙනවා, හරියට තියෙනවා. ඉක්මනට බැඳෙන්නේ නැත්නම් කොහොමද එක්කෙනා විවාහ දෙක තුනක් කරගන්නේ? ඊළඟට වැරදි කාම සෙවණේ බහුල වෙන්නේ කොහොමද? රාගයෙන් වෙන අකටයුතුකම් බහුල වෙන්නේ කොහොමද? ඒ තමයි අරමුණු වලට වේගෙන් බැඳෙනවා. වේගෙන් අරමුණු වලට බැඳෙද්දී ඒ බැඳෙන අරමුණු වල යථා ස්වභාවය තේරුම් ගන්නට හරි උපකාරයි මේ භාවනාව. අපිට හිතෙන්න පුළුවන් අපේ හිතවල තියෙන රාගයටයි බැඳීමටයි ආසාවටයි සාපේක්ෂව බලනකොට කිරි අපේ භාවනා කළා අපේ හිතවල තියෙන ඒවා නැති වෙයිද කියලා. භාවනා කරපුම හිතේ කෙලෙසේ නැති වෙනවද නැද්ද කියන එක දන්නේ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ මේ වදාලා, බුදුරජාණන් වහන්සේ වදාලා මේ භාවනා අරමුණෙන් කරන්න පුළුවන්, මේ භාවනා අරමුණෙන් ඒකාන්තෙන් කරන්න පුළුවන් ශෝක වැළපීම් වලින් නිදහස් කරවනවා. චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරවනවා. දුක් දොම්නස් නැති කරවනවා. නිවන සාක්ෂාත් කරනවා. හිත පිරිසිදු කරනවා. එතකොට මම එකපාරම නවසීවිතක භාවනාව මේක හරියට රාගය සංසිඳවන්න උපකාරයි කියලා කියනකොට කෙනෙකුට කියන්න පුළුවන් ඕක නම් හොඳයි හාමුදුරුවන්ට. ඇයි බොලේ අපි ගෙවල් වල ඉන්නකොට දරුමල්ලොත් එක්ක ජීවත් වෙන්නේ? ඔය කියන විදිහේ භාවනාවක් අපි කළොත් එහෙම අපේ ගෙදර උන්දැ පැනලා යයි. එතකොට මෙසේ සිටිය යුතුයි. ඒ තමයි මේ ලෝකයේ ඉන්නවා අපි කියමු දල වශයෙන් ස්ත්‍රීන් කෝටි 350ක්. ස්ත්‍රීන් කෝටි 350ක් ඉන්න ලෝකේ තමන්ට බිරිඳ කියලා ලැබෙන්නේ එක ස්ත්‍රියයි. කෝටි 350ක් ඉන්න පිරිමි ලෝකේ ඉන්නකොට තමන්ට පිරිමියෙක් කියලා ලැබෙන්නේ එක්කෙනා. එතකොට එක ස්ත්‍රියකට රාගය පවත්වලා ස්ත්‍රීන් කෝටි 350කට විරාගයක් පවත්වන්න ඕන. කොහොමද ඒක කරන්නේ? කෝටි 350ක් පිරිමින්ට විරාගයක් පවත්වලා තමන්ගේ ස්වාමියාගෙන් සෑහීමකටපත් වෙලා අනිත් පිරිමි ගැන විරාගයක් පවත්වන්න ඕන. කොහොමද ඒක කරන්නේ? ඒ නිසා මේ භාවනා අරමුණු වලට සිතිවිල්ලකින්වත් ගරහන්න එපා. රාගෙන් ගොඩ යන්න නම්, බන්ධන වලින් ගොඩ යන්න නම්, දකින දකින රූපේට හිත යන ලෝකෙන් නිදහස් වෙන්න නම් කවදා හරි මේ කියන දේ නුවණින් විමසන්නටම වෙනවා. එදාට නුවණින් විමසලා අපේ හිත පිරිසිදු කරන ධර්මයට දැන් ගරහන්න එපා. තමන්ට පුළුවන් බැරි බව තමන්ගේ දෙයක්. නමුත් ඒකට ධර්මයේ පල නැහැ. ධර්මයේ තියෙන්නේ
කුඩයක් නම් ඒ කුඩේ ඇතුට යන කෙනා තෙමින්නේ නැහැ. ඉතින් ඔය තමයි මූලික පසුබිමක් භාවනාව ගැන කියලා දුන්නේ. නවසීවිතක භාවනාව හරි උපකාරයි. නවසීවිතක භාවනාව හරි ප්‍රායෝගික දැන් නෙවෙයි. ඉස්සර. ඇයි ඒකට හේතුව? මේ භාවනාව නවසීවිතක භාවනාව කියන්නේ එකක් නෙවෙයි භාවනා නවයක්. භාවනා නවයක්. දැන් අපි සාමාන්‍යයෙන් පුරුදු වෙලා තියෙන්නේ භාවනාව භාවනා නවයේම කරනවා. ඒ කියන්නේ මිනිහක් කුණු වෙලා යන හැටි බල්ල ශරීරයට ගලප ගන්න එක කොටස් නවයේ එක දිගටම කරගෙන යනවා. කරගෙන ගිහිල්ලා භාවනා කරනවා. නමුත් ඒ නවයකට කළාට, ඒ කියන්නේ එකට කළාට එක භාවනා නවයක්. හැබැයි හිත සමාධිමත් වෙනකොට ওই නවයම කරන්න බෑ. ඒක මේ වගේ. ඔන්න වඳුරෙක් ඉන්නවා. වඳුරා ගස් නවයක් තියෙනවා. ওই නවයේට පැන පැන යනවා. පැන ගිහිල්ලා මොකද වෙන්නේ වඳුරට? හති වැටෙනකොට මොකද වෙන්නේ? එක ගහක නවතිනවා. ඒ ගහේ ඉන්නවා. ඔය වගේ තමයි භාවනාව ඉස්සෙල්ලාම කරන්න පටන් ගන්නකොට අපි කරන ක්‍රමේ වැරදි කියන එක නෙවෙයි. අපි කොටස් නවයේම සිහි කරනවා භාවනාවේ. එහෙම සිහි කළාට එක අරමුණක හිත නවතිනවා. ඒ අරමුණ බහුල වශයෙන් වඩනකොට භාවනා නිමිත්ත හිතේ පිහිටනවා. ඒ පිහිටෙන භාවනා නිමිත්ත සිහි කරන්න හිත සමාධිමත් වෙනවා. ඒක විස්තර කරලා දෙන්නා. සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ කියලා වදාළානම් ඒ මේ සතර සතිපට්ඨානයයි. කුමක් සඳහාද එකම මාර්ගය? සත්තානං විසුද්ධියා, මේ සත්වයන්ගේ කෙලෙස් සහිත හිත් පිරිසිදු කරන්ට. ශෝක පරිද්දවානං සමතික්කමාය, දුක් දොම්නස් ශෝක වැළපීම් වලින් ඉක්මව යන්ට. දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය, දුක් දොම්නස් වලින් අත්මිදීම පිණිස. ඥායස් අධිගමාය, චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා දෙන්ට. නිබ්බානස්ස සච්චිකිරියාය, නිවන් මාර්ගය නිවන සාක්ෂාත් කරන්ට එකම මාර්ගයයි. එහෙනම් නිවන කැමතිනම්, චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය කැමතිනම්, දුක් දොම්නස් වලින් ඉක්මවා යන්න කැමතිනම්, හඬන වැළපෙන ලෝකේ ඉක්මවා යන්න කැමතිනම්, හිත පිරිසිදු කරගන්න කැමතිනම් එකම මාර්ගයයි. ඒ මේ සතර සතිපට්ඨානයයි. එතන සතර සතිපට්ඨානය කියලා කතා කරනකොට ඇස් දෙක අරිනකොට පේන්නේ මිනිස්සු. සතර සතිපට්ඨානය කියලා ඇස් දෙක අරිනකොට දැනෙන්නේ පේන්නේ තමන්ගේ ඇඟ. සතර සතිපට්ඨානය කියලා භාවනා කරන්න ඉඳ ගන්නකොට දැනෙන්නේ ඇඟ. ඒ නිසා මේ භාවනාවේ ඉස්සලාම තියෙනවා කායානුපස්සනාව. කය අනුව බලනවා. හොඳට සිහිය හසුරුවා ගන්න පුළුවන් කෙනෙකුට තමන්ගේ ළඟම භාවනා අරමුණක් තියෙනවා. ඒ තමයි තමන්ගේ හුස්ම රැල්ල. ඒ හුස්ම රැල්ල මුල් කරගෙන සසරින් නිදහස් වෙනවා. හුස්ම රැල්ල මුල් කරගෙනම සසරෙත් යනවා. ආස්වාස ප්‍රාස්වාස තමන් ළඟම තියෙනවා. ඒ ආස්වාස ප්‍රාස්වාස අරමුණු කරගෙන සිහිය පිහිටනවා. සතිපට්ඨානය කියන්නේ සිහිය පිහිටවන තැන. එතකොට ආස්වාස ප්‍රාස්වාසයේ සිහිය පිහිටවනකොට ඒක කායට සම්බන්ධයි. ආනාපාන සති භාවනාව. දැන් අද අපි කතා කරන නවසීවිතිකේ ටිකක් වෙනස්. ඒකයි මම මේ මුලින් ඉඳලා කියන්නේ.
ඊළඟට ආනාපාන සතිය විශේෂයක් තියෙනවා. ඒ තමයි ආනාපාන සතිය කෙනෙක් කරද්දී ඒකට සැදී පැහැදී සිටින්න ඕන. කොන්ද කෙලින් කරගෙන කය ඍජු කරගෙන ඒ භාවනාව කරන්න ඕනේ. ඒක අනිවාර්යෙන් විශේෂ ඉරියව්වක්. එතකොට තමයි හුස්ම රැල්ල අවබෝධයන් කරා ගෙනියන්න එයාට විමසන්න පහසු වෙන්නේ. කොන්ද නවාගෙන භාවනා කළත් එයාගේ පිනකින් හරි සිහිය පිහිටියොත් එහෙම නිකම්ම කොන්ද කෙලින් වෙනවා. ආනාපාන සතියෙන් හැදෙන ඒ ඍජු බව කොච්චරද කියනවනම් මනාව ආනාපාන සතිය කරන කෙනෙක් හිටියොත් එහෙම පිරිසක් මැද ඉදින් දැනගන්න පුළුවන් කියනවා. ඒ තමයි එයාගේ හැඟ හෙල්ලෙන්නේ නැහැ නිකන් ඉඳගෙන හිටියත්. ඒකේ භාවනාවේ ආනිසංසය. අනිත් එක තමයි ආනාපාන සති භාවනාව කළොත් අවසාන හුස්ම රැල්ලත් එයා දන්නවා. දැන් ඔන්න අවසාන හුස්ම රැල්ලක් ගියා කියලා. ඊළඟට කෙනෙකුට හොඳට සිහි පිහිටෙනවා ඉරියව්වල. දැන් මෙහෙම ඉද්දී මේ ඉන්නේ මම මෙහෙමයි ඉන්නේ කියලා සිහි පිහිටලා අතපය හරවනකොට බාහිර කෙනෙක් තමන් දිහා බලනවා වගේ තමන් ගැන තමන් බලාගෙන ඉන්නවා. ඊට පස්සේ ඇවිදිනකොට සක්මන් කරනකොට ඉඳගෙන ඉන්නකොට නිදාගෙන ඉන්නකොට හැම ඉරියව්වකම තමන් ඉන්න ඉරියව්ව සිහි කරනවා. කද්දින් බොද්දින් ආහාරය සිහි පිහිටන ඒ ඉරියව්වල යම් යම් විදිහකටද කය ඉරියව් පවත්වන්නේ ඒ විදිහට සිහි පිහිටනවා. දැන් ඔහොම ඉද්දින් බනහද්දින් තමන් ඉඳගෙන ඉන්න ඉරියව්ව ගැන මොහොතක් සිහි පිහිටනවා. ඉරියාපත භාවනාව. එතකොට ඒක සිහි පිහිටන්නේ වචන වලින් කියන එකක් අපිට කියන්න තේරෙන්නේ නැහැ. දැන් ආශ්වාස ප්‍රාශ්වාසයෙන් නම් අපි ඔන්න වචනයක් සිහි කරනවා. ඉරියාපතේදී ඔන්න අත ඉස්සෝ ඔන්න අත පහළ දැම්ම වගේ එහෙම ගන්න නෙවෙයි. බාහිර කෙනෙක් තමන් දිහා බලා ඉන්න යම්සේද තමන්ගේ ඉරියව් දිහා තමන්ගේ හිතෙන් බලාගෙන ඉන්නවා. ඒකත් භාවනාවක්. කායනුපස්සනාව. ඊළඟට සති සම්පජාන්නේ කියලා භාවනාවක් තියෙනවා. ඒකෙදින් ඔයාලා විස්තර වශයෙන් මේවා ඉගෙන ගන්න ඇති. ඒකෙදින් කරන්නේ දැන් අර ඉරියාපතේ කලේ සිහ පිහිටවන එකනේ. අරකෙදි සිහ පිහිටවන්නේ දැන් පිණ්ඩපාතේ යනකොට හිතනවා මම මේ පිණ්ඩපාතේ යද්දී කිසිම ඉරියව්වක මං කෙලෙසයක් උපද්දන්නේ නැහැ කියලා හිතාගෙන යනවා. අභික්කන්තේ ඉස්සරහට යද්දී අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී. ඊළඟට පිණ්ඩපාතේ කරගෙන ආපහු එනකොට සිතවිල්ලක් පිහිටව ගන්නවා මම මේ කිසිම ඉරියව්වක කෙලෙසයක් උපද්දවන්නේ නැහැ. අතපය හරවද්දි සිවුරු පොරවද්දි ඇඳුම් අඳිද්දි කද්දි බොද්දි වැසිකිලි කැසිකිලි කරද්දි පවන් සීහ පිහිටනවා කෙලෙසයක් උපද්දවන්නේ නැහැ. ඒ කියන්නේ වැසිකිලි කැසිකිලි කරද්දි පවා යමක් අවබෝධ වෙන්න පුළුවන්. ඒකයි මේ මොහොතේ සීහ පිහිටවන්න ඕන. ඒක සති සම්පජඤ්ඤ භාවනාව. එහෙමත් නුවණැත්තෝ භාවනා කරනවා. බලන්න මේ ලෝකේ සසරින් එතරට වැඩි මොණිවරු සිහිය පිහිටුවු හැටි. පහදින්ද ඒ භාවනාවලට පහදින්ද අපේ ඉස්සර මිනිස්සු හරි හොඳයි. මේවා කටපාඩම්. හතර සතිපට්ඨානේ කටපාඩම්. පාඩම් තිබ්බත් යහපතක්. මේකෙන් කෙනෙක් නිදහස් වුනේ. ඊට පස්සේ ඔන්න ඊළඟට භාවනාවක් තියෙනවා අසුභ භාවනාව. අසුභ භාවනාව කරනකොට හිස කෙස් වලින් පහළට යටිපතුලෙන් උඩට මේ ශරීරයේ කුණප කොට්ටාස 32ක් තියෙනවා. ඒක සිහි කරනවා. ඒ සිහි කරද්දී දැන් මේ ඔක්කොම තමන්ට සම්බන්ධයි.
මේ භාවනා කරද්දි තියෙනවා ಗುಣධර්ම ටිකක් මුලින් හදාගන්න. ඒ තමයි ආතාපි කෙලස් තවන්න ඕන. භාවනා කරගෙන යනකොට බෑ කියලා හිතෙනවා. නීවරණ වලින් පීඩාවක් දෙනවා. අපිට හොඳට ගහනවා නීවරණ වලින්. එදුට ඒවා තව තවා භාවනාවට හිත ගන්න ඕන. ආතාපි දැන් ඉඳගත් ගමන් හාන්දුරනේ හන්දිරෙ දෙනවා. කොන්දරෙ දෙනවා. මේවා තව තවා කරන්න වෙන්නේ. හිතට පීඩාව දෙනවා අරමුණු වලින්. තව තවා කරන්න වෙන්නේ. ආහතාපි සම්පජානෝ හොඳට නුවණ මෙහෙවන්න ඕන. දැන් මේක කරන්න ඕන. දැන් මේක කරන්න ඕන. දැන් ඊයේ අම්ම කෙනෙක් ඇවිල්ලා කිව්වා උන්දේ හොඳට ආනාපානසති කරගෙන යනකොට ටිකක් වෙලා යනකොට එක එකව පේනවා. පේනුනට පස්සේ දැන් ඉස්සරහින් එක අම්ම කෙනෙක් දරුවෙක් වඩාගෙන ඇවිල්ලා කියලා අනේ මේ මට දරුවා තියන්න ඔතනින් පොඩි ඉඩක් දෙන්නකෝ කියලා. ඉතින් භාවනා කරගෙන හිටපු උන්දේ ටිකක් ඇඟින් මෙහෙට ඇවිල්ලා අතන පොඩි කොට්ටයක් වාගේ හදලා මේවා කරලා අර දරුවට තියන්න ඉඩ හදලා. මේක හිතර පෙනිච් එකක්. අන්න ඔතන දියවන නුවන. මං කරවු භාවනාවක් තියෙනවනේ. ඒක කරන්න එපෑ. මොකද තමන් කරවු භාවනාව. ආනාපානසති භාවනාව. එදුර කළේ ආනාපානසති භාවනාව නම් ආනාපානසති භාවනාව කරන්නේ චිත්‍රපටි බලන්න නෙවෙයි. එදොර තමන් මොනෝ භාවනාරමුණු මේ වෙන වෙන එක එක මොන මොන රූප ශබ්ද ඇහුණත් ඒවා පසෙ කළා. මේ ඔක්කොම අනිත්‍ය දේවල්, වෙනස් වෙලා යන දේවල්. මගේ භාවනාව ආස්වාසයි ප්‍රාස්වාසයි කියලා නුවණින් යුක්තව මේ අදාළ දේට විමසා විමසා භාවනාරමුණ පවත්වාගෙන යන්න ඕන. සම්පජානෝ සතිමා හොඳට සීයේ පිටවන්න ඕන. හැම වෙලාවෙම සීයේ තියෙන්න ඕන. මං කරන භාවන අරමුණ මේකයි කියලා. ගොඩාක් අයට භාවනාවේදී දෝෂේ ඉන්නේ භාවනාව ටිකක් කරගෙන ගියාම එකී කිව පේනවා. එදකට ඕන දෙවරුත් එක්ක කතා කරන්න කියලා යනවා. දේව රූප බලන්න කියලා යනවා. භූත බීත කේස් බලන්න යනවා. අවසානයේදී භාවනාව නැතුව නිකන් තොවිලයක් කරගෙන ඉන්නවා. ඒවනේ භාවනාවට ඉඳගන්නේ අර කාරණා පහ මුල් කරගෙන සිත පිරිසිදු කරගන්න, වැහඬන වැළපෙන ලෝකෙන් නිදහස් වෙන්න, දුක් දොම්නස් වලින් නිදහස් වෙන්න, නිවන සාක්ෂාත් කරන්න, චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න. ඒවට අර දරුව වඩාගෙන ඉන්න අම්මලාට දරුව තියන්න තැන් ඕනේ නැහැ. ඊට පස්සේ අනිත් කාරණාව තමයි ඒ නිසා ආතාපි සම්පජානෝ සතිමා විනෙය ලෝකේ අභිජ්ජා දෝමනසං. ඒ මේ ලෝකේ තියෙන රූප ශබ්ද ගන්ධ ආදී අරමුණු කෙරෙහි තියෙන දොම්නසත් ඒ වගේම ඇල්මත් දුරු කරන්න ඕන. මම ඒක මේ වෙලාව විස්තර කරන්න හේතුව තමයි අසුව භාවනාව කරද්දී මූණ ගොරකල්ලෙල්ල වගේ තියාගෙන කරන්නේ නැහැ. චී කෙස් චීලොම් එහෙම නැහැ. ඒකට ලස්සන උපමාවක් තියෙනවා ඒ භාවනාවේ. ඒ භාවනාවේ උපමාවක් තියෙනවා පින්වත් මහණෙනි. ඔන්න මල්ලක් තියෙනවා. ඔබතෝ මුඛා මුතුලි. දෙපැත්තේ කට තියෙන මල්ලක් තියෙනවා ගැට ගහලා. නාන ප්‍රකාර ධාන්‍ය කවලම් කොල්ල ඔක ඇතුළට දාලා තියෙන්නේ. නොනැති පුරුෂෙක් මේ මල්ල ලිහලා මේකේ තියෙන ඇට බැට වෙන් කරගන්නවා. ඉමේ සාලි මෙන්න හාල්. ඉමේ වීහි මෙන්න වී. ඉමේ මොග්ගා මෙන්න මොන් ඇට. ඉමේ තිලා මෙන්න තල ඇට. ඉමේ තණ්ඩුලාන්ති කියලා මේ ඇට වර්ග ටික වෙන් කරනවා. ඒව මේව කෝබික්ක වෙයිම මේව කායන් යථා උද්දං. මෙන්න මේ විදිහටම මේ ශරීරයේ තියෙන කුණප කොටාස 32 වෙන්කරන්ට අත්තිමස්මින් කායේ කේසා ලෝමා
මේ කයෙහි ඇත කෙස් ලොම් නිය දත් සම මස් නහර ආදි වශයෙන් මේ කයෙහි තියෙන ටික වෙන් කරන්න කිව්වා. පැහැදිලිද? තව තැනක් තියෙනවා ඕකෙන් අපිට වර්ධින. බාහිර රූපයක් මුල් කරගෙන රාගයක් ඇති වුණොත් අපිට එකපාර මතක් වෙනවා රාගය දුරු කරන්න තියෙන අසුභ භාවනාව කියලා. ඉක්මවන්න කල්පනා කරනවා අර කෙල්ලගේ කෙස්, අර කෙල්ලගේ ලොම්, අර කෙල්ලගේ නියපොතු, අර කෙල්ලගේ දත් ටික. ඕකම මුල් කරගෙන දැන් රාගය ඇති වුණේ. එතකොට ඇවිලෙන ගින්නට තවත් දර දැම්මා වගේ ඒකේ කොණ්ඩේ තමයි නියම කියලා හිතෙනවා. හැබැයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ වෙන දෙයක්. මොකන්ද? භාවනාවේ මුල තියෙනවා අත්ති ඉමස්මින් කායේ, මෙන්න මේ කයේ කිස් ලොම් නියද. ඇත්තටම බාහිර රූපයකට අපි ඇලෙන්නේ මේ ශරීරය ගැන අපිට අවබෝධයක් නැති නිසා. ඒකට උදාහරණයක් කියන්න. ඔන්න උදේට දත් මැන්දේ නැත්තම්, ඔන්න උදේ පාන්දරම දත් මැඳලා නැහැ. දැන් අපි කට්ටියත් එක ළඟට ගිහිල්ලා කයිය ගහගෙන ඉන්නවද? එදාට හිමීට මාරු වෙනවා. දැක්කද ඇතුලේ අසුබේ නිසා අර අයගෙන් ඈත් වෙච්ච හැටි? සමහර වෙලාවට අර කට්ටියගේ වෙන කෙනෙක්ගේ දත් මැඳලා නොතිබෙන්න පුළුවන්. ළඟට යනවා ගානට තමන්ගේ දත් එක මැන්දේ නැත්තම් තමන් යන්නේ. හුදෙක් උදේ පාන්දර නැගිටලා කට කෙල් පිරිලා මේ ඉන්න අය ගැන මම කියන්නේ. දෙපැත්තෙන් කට කෙල්ලත් වැටිලා, ඇස්වල කබත් පිරිලා, කොණ්ඩෙත් විකාර වෙලා, මූණත් අන්ධ මන්ද වෙලා, බහුභූත ස්වරූපයකින් ඉන්නකොට අපිවත් අපේ මූණ කණ්ණාඩියෙන් බලන්නේ නැහැ. කණ්ණාඩියෙන් මූණ බලලද හෝදන්නේ, හෝදලද මූණ බලන්නේ? බලන අය බලන්න. වැඩි ඕනේ නිදාගෙන ඉඳලා ඇඟේ මූණේ අර නිදාගෙන ඉන්නකොට සමහර අයගේ මූණ ඉරි වැටෙනවානේ. අර ඔහොම ඉද්දින් ඉස්සරහට යනවද? නැහැ. වැඩි ඕනේ හදිසියේ බාත්රූම් එකට ගිහිල්ලා මේ හොදන්න හදනකොට වතුර නැහැ. යාන්තම් කොමඩ් එකේ වතුර තිබ්බ නිසා ඒ ටික යවුවා. සර්වියට් පේපරුත් නැහැ. දැන් හදිසියේ කියනවා අන්න මේ දුව හරි පුත හරි කට්ටියක් මොන ගෙහින්දවිලා ඉන්නවා. දැන් යයිද? හොඳට මතක තියාගන්න, අපේ ඇත්තට આવොත් තමයි ලෝකෙන් ඈත් වෙන්නේ අපි. එනිසා භාග්‍යවතුන් වහන්සේ වදාලා අත්ති මස්මින් කායේ කේසා ලෝමා නඛ දන්තා දිවසේ තමන්ගේ ශරීරය විමසන්න කියලා. ඒකෙදි නමුත් අටුවාචාර්යන් වහන්සේලා සහ නොයෙක් යෝගාවචරයෝ ඉස්සල්ලාම මේක විමසන්න ගත්තේ කෙස් ලොම් නිය දත් සම පේන නිසා. මේකම සීකර කර හිටියා වැරදි කියලා කියන්න බෑ. මස් නහර ඇට ආදී පේන්නේ නෑ. ඒ නිසා අරක හොඳට නුවණින් විමසලා තමයි මේවා සීකරන්න ගත්තේ. නමුත් කෙනෙක් කුණප කොට්ටාස 32ම සිහි කළා කියන එක භාවනාවට හරි උපකාරයි. එතකොට ඒකෙදින් එයා කරන්නේ භාවනාරමුණ සජ්ජායනා කර කර ඉස්සල්ලාම පුහුණු වෙනවා. එතකොට මේ 32 කුණප කොට්ටාස සජ්ජායනා කර කර යන එක භාවනාවට උපකාරමයි. ඒක භාවනාවට ප්‍රවිෂ්ටයක්. එකපාරම ඉඳගත් ගමන් සමාධියක් උපදින්නේ නැහැ. අනිත් එක සතර සතිපට්ඨානය කියන්නේ සමාධිය උපද්දවන එකක්ද සිහිය පිහිටිල්ලක්ද? සිහිය පිහිටවන එකක් මිසක් සතර සතිපට්ඨානය කියන්නේ සමාධියක් කියන කතාවක් නෙවෙයි. ඒ නිසා හිත එකඟ වුණා හෝ නැතුණා හෝ
ඒ අරමුණු වල සිහිය බීතවන කෙස් ලොම් නිය දත් එක අරමුණක සිහිය පිහිටවන නිසා උපදින දේ තමයි සමාධිය. සමාධිය කියන්නේ එක අරමුණක හිත පිහිටනවා. ඒ අරමුණු වල සිහිය පිහිටවන එකට තමයි සතර සතිපට්ඨානය කියන්නේ. ඊළඟ මේ භාවනාවේ හරියට පිළිවෙලක් තියෙනවා. ඒ භාවනාව විස්තර කළා ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. මේ විදිහට අභ්‍යන්තර කය කයෙහි කායානුපස්සනාවෙන් වාසය කරනවා හොඳට විමසා විමසා. ඊළඟට තමයි අනිත් වචන එන්නේ. මොකද්ද? බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. අපේ චරිතේ තේරුම් ගන්නකොට, අපේ ශරීරයේ තේරුම් ගන්නකොට තමයි හිතෙන්නේ මුන්දලාගෙත් මෙහෙම තමයි. හරියට කළොත් පිහිටනවා සිහිය. ඒක මේ වගේ. ටෙලිෆෝන් එකක් ඔබලා, ඒ ටෙලිෆෝන් එකෙන් විනාශ වෙච්ච කොල්ලෙක් ඉන්නවා. මේකාට තව කොල්ලෙක් ටෙලිෆෝන් එකක් පාවිච්චි කරනකොට හිතට උපදින එකක්, අරකත් එහෙම වෙන්න ඇති. තව සමහර අය මේ ටෙලිෆෝන් එකෙන් මොන් විනාශ වෙනවා කියවට සමහර අය කල්පනා කරන මොන විකාරයක් කියනවද දන්නේ නැහැ. එයා ටෙලිෆෝන් එකෙන් විනාශ වෙලා නැහැ. ඒත් එයාගේ දැනුමට තමයි එයා ලෝකෙ දිහා බලන්නේ. මේකත් ඒ වගේ. තමන්ගේ කය හොඳට තේරුම් ගත්ත කෙනා තමයි අනිත් අයගේ කයත් මෙහෙමයි කියලා සිතිවිලි උපදින්නේ. හැබැයි අනිත් අයගේ කයෙන් තමන්ගේ කයට සිතිවිලි උපදින්නේ නැහැ. මේක හොඳට සිහි කරන්න ඕන. හොඳට මතක තියාගන්න ඕන. ඊළඟට ඔන්න ඔය භාවනා ටික ඔක්කොම තමන්ගේ කයත් එක්ක සම්බන්ධයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ තවත් භාවනා අරමුණක් තියෙනවා. මේකත් කරපන් කියලා කතාවක් නෙවෙයි කියන්නේ. පුනච පරම්භික්කවේ. පින්වත් මහණෙනි, තවත් භාවනාවක් කියන්නම්. මොකක්ද ඊළඟ භාවනාව? ධාතු මනසිකාරය. මේ ශරීරයේ තියෙනවා අත්තිමස්මෙන් කායේ පඨවි ධාතු. මේ කයේ තියෙනවා පොළොවට පස් වෙලා යන දේවල්. ඊළඟ මේ කයේ තියෙනවා වැగిරෙන දේවල්. මේ කයේ තියෙනවා උණුසුමට අයිති දේවල්. මේ කයේ තියෙනවා හමා යන දේවල් කියලා කයේ තියෙන සතර මහා ධාතු විමසා විමසා ඉන්නවා. ඒකත් භාවනාවක්. ඒකත් භාවනාවක්. ඊට පස්සේ දැන් ওই භාවනා ටික ඔහොම එනකොට මෙන්න අපි අද කතා කරන නවසීවිතක භාවනාව පටන් ගන්නවා. මේකෙදින් තියෙන්නේ මේ භාවනාව තමන් ඉස්සෙල්ලා ආරමුණු කරගන්නේ. මේ භාවනාවට අරමුණක් බාහිරින් ගන්න ඕන. ඒ නිසා මේ භාවනාව පටන් ගන්නවා. පුනච පරම් භික්ඛවේ භික්ඛු සේයතාපි පස්සේය ශරීරං සීවති කාය චඩ්ඩිතං. පින්වත් මහණෙනි, ඒක මේ වගේ. ඒ තමයි මෙයා දකිනවා සොහොනේ දාලා තියෙන මල සිරුරක්. මං කිව්වේ ඕන ඕක තමයි අද නැත්තේ. මේකට කිරි අපේ මිනිහට වෙච්ච දෙයක් නැහැ අද. මිනිහට වෙච්ච දෙයක් නැහැ. මේක මැරිච්ච ගමන්ම එම්බාම් කරනවා. ඊට පස්සේ මැරිච්ච ගමන්ම දවනවා. පොළොවේ වලේ ලානවා. මිනිය කියන එක පේන්නේ නැහැ. බැරි වෙලාවත් මිනිහක් දැක්කෝ චී කියලා හක බලා ගන්නවා. ඒකයි තියෙන්නේ. ඊට පස්සේ භාවනා කරන්න ගියාට පස්සේ මිනිහන් මතක නැහැ. ඊට පස්සේ මේ මිනිහක් හොයන්නේ ඉන්ටර්නෙට් එක සර්ච් කළා. ඒකෙන් මිනිහක් හොයනකොට හොඳට මිනිහ පේනවා.
අපේ හිතේ රාගය කියන එක පින්වත්නි ඡප්ප වෙච්ච ඇඟවල් හා කරලා පෙන්වන්න පුළුවන් රාගෙට. නිශ්චල ශරීර චංචල කරවන්න පුළුවන් රාගෙට. ඒ නිසා මේ රාගය කියන එක අසුභ දෙයක් සොයද්දිනුත් රාගයම උපද්දවනවා. අසුභ දෙයක් සොයද්දිනුත් රාගය උපද්දිනවා. මහා නුවණැත්තෝම මේකින් ගැලවෙනවා. රහතන් වහන්සේ නමක් කියා හිටින්නේ, මම භාවනා අරමුණක් සොයාගෙන තමයි සුහුණට ගියේ. ඔලු කට්ට සුදු පාට වෙච්ච, පණුව දඟලන, මහා ඇඟ මහත්සේ ඉදිමිච්ච, කළු ගැහිච්ච, ජරා ගඳ හමන ඒ ශරීරයේ දකින්නකොට මිනිස්සුන්ට නම් ඇති වෙන්නේ පිළිකුලක්. ඒත් අහෝ පුදුමයක්, මට ඉපදුනේ රාගයක්. මලකුණක් දිහා බලා ඉදිනුත් මට රාගයක් ඇති වුණා නේ. මගේ හිත මට කිව්ව, චී උඹ මොකද්ද මේ කරන්නේ? මං එහෙම මොහොතක් ඈත් මෑත් වෙලා ඉඳගත්තා. මගේ හිතටම නිග්‍රහ කළා. භාවනා අරමුණෙහි මනාව හිත පිහිටව ගත්තා. බතක් ඉදෙන මොහොතින් මං සියලු කෙලෙස් නසලා දැම්මා. රහතන් වහන්සේලා එහෙමත් වෙලා තියෙනවා. එතකොට භාවනා අරමුණක මිනිහක් සොයද්දී මේ නවසීවිතක භාවනාව හරිම ප්‍රායෝගිකයි ඒ බුද්ධ කාලයේ. මොකද හේතුව, මිනිහ ගිහිලා ඔහේ ඔතල දානවා. අදත් අපි දඹදිව ගිලොයි බුද්ධ ගයාව ආශ්‍රිතව ඉන්නකොට හරියට මිනිහ දකිනවා. සතර පෙර නිමිතිම පේනවා. කලකිරුන් නැතුණාට ලෙඩ්ඩුත් පේනවා, වයසකුන්දලක් පේනවා, හාමුදුරුවරුත් පේනවා, මිනිත් ගෙනියනවා නිරංජරා නන්දියට. ගිහිල්ලා පුච්චලා එක දවසයිනේ තියෙන එම්බන් කිරිරි නෑ. සමාහයට පව්ව දවුදේ යනකොට අපිට පේනවා බල්ලු ඇදගෙන යනවා කකුල්. සසර සමාහයට අද දවල් දෙකට මැරිච්ච කෙනා තමයි රෑ පුච්චන්නේ. ඒතර පව්ව දවුදේ කකුල් දෙක බල්ලෙක් ඇදගෙන යනවා කකුල් කෑලා. අද ඇවිදපු කකුල හිට බල්ලෙක් ඇදගෙන යනවා. සසර විනාශ වෙන්නේ නැහැ කියන තැන ඉඳලා තමයි මේ සෙල්ලම් ඔක්කොම අපේ. විනාශ වෙන්නේ නැහැ කියන තැන ඉඳලා හිත වෙනකොට. දැන් මං අද රැයට මැරුණොත් අපි සාමාන්‍ය එක දවසයි තියාගන්නේ. හිත හවස වෙනකොට පුච්චනවා මාව. මේ බන කියන හාඳුරංගේ හිත හවස වෙනකොට අලුවත් නැහැ. මේ සසර මේක අවබෝධ නොවන සිතට නින්දා වේවා. බැඳි බැඳි යන සිතට නින්දා වේවා. ඒ කාලේ හරියට මිනිහ පේන්න තියෙනවා. ඒ නිසා භාවනාවට අරමුණක් වෙන භික්ෂුවට පේනවා මිනිහක් දාලා සීනවා අමුසොහනේ. ඒකාහමතන්වා එක දවසක් වෙන්න පුළුවන් මිනිය දාලා සොහනට. දීහමතන්වා දවස් දෙකක් වෙන්න පුළුවන්. තීහමතන්වා දවස් තුනක් වෙන්න පුළුවන්. උද්දුමාතකන් බැලුම් බෝලයකට හුලං ගැහුවා වගේ මේ කිද්ද මෙන්නවනේ. මේ සන්ධි නොපෙනී යනවා. පිංගතුනේ හන්දි පේන්නේ නැතුව යනවා. ඉදමිලා මේකට හුලං ගැහුවා වගේ වෙනවා. පුදුමයක් මේ ශරීරය. මේ මූණු මෙහෙම වෙනවා. ඇස් ගෙඩි දෙක ලොකු වෙනවා. මේ බඩ මෙහෙම කලයක් වගේ වෙනවා. දවස් 3යි.
මේ ශරීරයට උද්දුමහතකම් විනීලකම් ඒ කෙට්ටු අයගේ ඇඟේ අර නිල් පාට නහර පේනවා. මේක ඉදමුලා මැරිලා ඉදමුනාට පස්සේ අර මුළු නහර ටිකම නිල් පාට වෙනවා, ඇඟ නිල් පාට වෙනවා. විපුබ්බක ජාතකම් තැන් තැන්වල සැරව හැදෙනවා සුදුවට. අපි දන්න පවුලක ළමයෙක් මැරුණා. මේ ළමයා දැඩි සක්කාරී හිටියා බොහෝ කාලයක්. මල කඳ තිබ්බේ දැඩි සක්කාරී. ඉතින් උසුම රැල්ල වැටෙන නිසා තිබ්බා. මැරුණාට පස්සේ ගෙදර ගෙනාවා. එක දවසයි පහෝදා වෙනකොටම ඇඟේ පොඩ්ඩ පොඩ්ඩ සැරව හැදෙනවා. අනේ මගේ පුතා කියලා අඬ අඬ හිටපු අම්මම දව උදේ 10ට කෑ ගැහුවා. ඉක්මනට වලේලාමෝ, ඉක්මනට වලේලාමෝ කියලා. ඒක බලාගෙන හිටපු තරුණ කොල්ලෙක් ඒ මොහොතේම කඩා විඳාගෙන ආවා මහන වෙන්න. මං හිටපු අසපුවට ඇවිල්ලා එතන වැඳ වැටුණා මාව මහන කරගන්න කියලා. අරක දැකලා ඇයි ඒ ගමේ හිටපු ලස්සනම කොල්ලා ගමම හැඬෙව්වා. හොඳටම ඉගෙන ගන්න පුළුවන් ළමයා, ලස්සනම කොල්ලා, අවුරුදු 19යි. අර දැඩි සක්කාරේ ඉඳලා ඇඟ මැරි මැරිනි තිබ්බේ. මේකි සැරව තැන් තැන්වල සැරව පිපිලා ඇඟ මහත් වෙනවා. පේන්නම මහත් වෙනවා. ඔය සමහර ලෙඩ හැදිලා මැරිලා පැය 24 යන්න කලින් පැත්තක ඉන්න බෑ, ගඳ ගහනවා. මේවා ඉස්සර සෝංගල පේන්න තිබ්බා. මෙන්න මේක බලනවා ජීවිතය අවබෝධ කරගන්න කැමති යෝගාවචරයා. හොඳට බලනවා මේක දිහා. දැන් තියෙන්නේ කරුමේ මේවා බලන්නේ. ඔයාලගේ ෆෝන් වල තියෙන ෆොටෝ දිහා බලන්න. මැරිච්ච මිනිස්සුන්ගේ ෆොටෝ නෑ. ඉදමෙච්ච ශරීර, නිල් වෙච්ච ශරීර, සරව පිරිච්ච ශරීර තියෙනවද කියලා බලන්න ওই සමයන් වල නෑ. මම අපි දඹදිව යනකොට ඉස්සල්ලාම කියනවා, ඔන්න පුතෝ කැමරාවෙන් නම් සෙල්ලම් දාන්න හදන්න එපා. එකෙක් ඉන්නවා වීඩියෝ කරන්න. ඒකා වීඩියෝ කරලා CD එක තොපිට දෙයි. ෆොටෝ ගහන්න එපා. වැඳ පියව කියලා මං කියනවා. ඉතින් සමහරවෝ ඔහොම ෆොටෝ ගහනවා. දවසක් කොහොම මං එනකොට මං දැක්කා කෝච්චි පාරේ බල්ලෙක් මැරිලා හොඳට ඉඳවිලා ඉන්නවා. මං අර කැමරා කාරයන්ට කතා කළා, ගහපියව මේක ෆොටෝ කියලාවත් ගහන්නේ. පාරේ සත්තු චප්ප වෙලා ඉන්නවා, ඉදමිලා ඉන්නවා, මැස්සු වහලා ඉන්නවා, බූල කිටිය වගේ ඉදමිලා කුණු වෙලා බත් ඇට ටික වගේ සත්තු ඉන්නවා. එක ෆොටෝ එකක් ගහන්නේ නැහැ කවුරුවත්. අපි යන්නේ කොහෙද? මෙන්න සසරෙන් නිදහස් වෙන කෙනා ඒක දිහා බලනවා. භාවනා අරමුණ ගන්නවා. ඒක හොඳට ගන්නවා. ඉස්සර මේකට සැදී පැහැදී ගිහිල්ලා තියෙන්නේ. කොහොමද සැදී පැහැදී ගිහිල්ලා තියෙන්නේ? ආරංචින භික්ෂුවකට අමු සෝහනේ මැරිච්ච කෙනෙක් දාලා ඉන්නවා, මිනිහක් තියෙනවා කියලා. එතකොට ගුරු හාමුදුරුවෝ උගන්වලා තියෙනවා, ඔහොම ආරංචියක් ආවොත් උඹලා ඔබ වහන්සේලා කලබල වෙන්න එපා. ඒ භාවනා අරමුණට යනකොට හොඳට පාරගෙන සිහියෙන් යන්න. වටපිටගෙන සිහියෙන් යන්න. සිහියෙන් ගිහිල්ලා මිනිය හුලං එනකොට මිනිය ඉස්සරහ පිටින් හුලං තමන්ගේ පැත්තට එන විදිහට ඉන්න එපා. මොකද ඒ ගඳේ සැරට මිනිය අරමුණු ගන්න කලින් තමන්ගේ හිත පෙරලෙන්න පුළුවන්. චී කියලා හිත පෙරලෙන්න පුළුවන්. ඒ නිසා මිනිය ඉස්සරහට යන්න එපා කියනවා. මිනිය පිටිපස්සට යන්න එපා කියනවා. අමනුෂ්‍යෝ බොහෝ දුරට ඉන්නේ ගඳ එන පැත්තේ නෙවෙයි කියනවා, අනිත් පැත්තේ කියනවා.
ළඟට යන්න එපා කියනවා. ඒතර ළඟට ගියාට පස්සේ මේ මිනිහ ස්වභාවයල් හිතර ගන්න අමාරුයි කියනවා. දුරට යන්න එපා කියනවා, මිනිහ ස්වභාවල් පේන්නේ නැහැ කියනවා. ඊට පස්සේ පුළුවන් තරම් පිරිමි කෙනා පිරිමි කෙනෙක්ගේම මැරිච්ච ශරීරයක් තමයි අරමුණු කරගන්නේ. ගෑනු කෙනා ගෑනු කෙනෙක්ගේ මැරිච්ච ශරීරයක්ම තමයි අරමුණු කරගන්නේ. තවම මේ භාවනාවට මේ දැන් භාවනා කළේ නැහැ, තවම ඉඳගත නැහැ, දැන් බලන්න යනවා මේ. ඊට පස්සේ මිනිහ දිහා බලනකොට හොඳට බලන්න කියනවා. වටේ තියෙන ගල් ගස් ඒවත් හොඳට බලන්න කියනවා. ඊට පස්සේ ඒව බලන්නේ ඇයි? සමහරලාට භාවනා කර කර ඉන්නකොට අර මිනිය පෙනිලා, මිනිය නැගිටිනවා පේනවා, ඉස්සර පෙනිලා තියෙනවා. එතකොට හිතන්න කියනවා අර ගල් ටික වටේ තියෙන ගල් ගස්. එතකොට හිතන්න කියනවා මැරිච් එක අප්‍රාණ්‍ය අවිඥානික දෙයක්නේ. එතකොට මොකද ඇයි මේ ගස් ගල් මේ නැගිටලා ඉන්නේ නැතුව මිනිය විතරක් නැගිටියේ? ඒ නිසා තමන්ගේ සාමාන්‍ය දැනීමටත් මිනිය නැගිට්ටා කියන එක ගෝචර නැහැ. ඒ කියන්නේ එතකොට හිතන්න කියනවා මේ මගේ හිත මායාවකට අහු වුණා කියලා. ඒකට තමයි කියනවා වටේ හොඳට සිහි කරන්න කියන්නේ. ඔන්න කොහොම හරි දැන් ඔච්චර විස්තරයක් ඕනේ නැහැ. මොකද මං හිතනවා ඔච්චර කරන උන්දල නැහැ. දැන් හොඳටම නව ජීවිතකේ තියයි ෆොටෝ එකක් ගහලා ඕක දිහා බලාගෙන ඉන්න එකක් ඇත්තියි අද කාලේ. ඒ අතර ගොඩාක් කලාතුරකින් මැරිච්ච කෙනෙක්ගේ මිනිහක් වීදුරු පෙට්ටියක දාලා කොහේ හරි ආරණ්‍යයක ඔහොම තියේවි. ඒ හැර ඔච්චර වෙහෙස මහන්සි වෙන යුගේ ඉවරයි. ඊට පස්සේ හොඳට බලලා ඇස් දෙක පියාගෙන බලන්න කියනවා, අරගෙන බලන්න කියනවා. අර රූපේ හොඳට මතකයිද කියලා. ඇස් දෙක පේන මේ පේනවා වගේම ඇස් දෙක පියාගත්තට පස්සේ මතක් වෙනවද කියලා බලන්න කියනවා. හොඳට අර නිමිත්ත හිතට ගන්න කියනවා. නිමිත්ත කියන්නේ අර පේන දේ හිතට ගන්න පුළුවන්ද කියලා බලන්න කියනවා. ඊට පස්සේ ඒක හිතට හොඳට පේනවා නම් ආයෙත් අර ආපු පාර සීයෙන් හොඳට එන්න කියනවා. සෝහනට ඕවා බලන්න යනකොට ගුරු හාමුදුරන්ට හරි අසපු ඉන්න තවත් හාමුදුර නමකට කියලා යන්න කියනවා. හදිසි ගිහිල්ලා බය වුණොත් ආවේ නැත්තම් කවුරු හරි යවලා ගෙන්න ගන්න හරි. අනිතක හොරු හරි ඇවිල්ලා මේ හාමුදුර හොරකම් කළා කියලා අල්ල ගන්නකොට ආරණ්‍ය හාමුදුරන්ට කියන්න පුළුවන් නෑ නෑ මිනිහම් බලන්න ගියේ. ඉස්සර ඉතින් ගෝල නමවල් රැකලා තියෙන විදිහ. ඊට පස්සේ එහෙම එද්දි දැන් භාවන අරමුණ සිහි කරගෙන එද්දි දැන් හිතට අර අරමුණක් තියෙනවානේ. දැන් ඒක සිහි කර කර පාරත් හොයාගෙන එනවා. එද්දි කියනවා කවුරු හරි මඟදී ඇහුවොත් එහෙම මේ ඔබ වහන්සේ කොහේ ඉඳලා දෙන්නේ කියනවා. කවදාවත් උත්තර නොදී ඉඳපා කියනවා. උත්තර දෙන්න කියනවා. අහන හැම එකටම උත්තර දෙන්න කියනවා. අර අරමුණ පැත්තක තියන්න කියනවා. දැක්කද භාවනාව කළත් සාමාන්‍ය ලෝකයේ ඉදිරියේ අද්භූත චරිතයක් වෙන්නේ නැහැ. අද උන්දලා භාවනා කරන්න ගියාම කොහොමද? මේ භාවනාවෙන් ඉන්නවා කවුරු හයියෙන් දොර ඇරියොත් එහෙම කෑ ගන්නවා තොපි මාර පැටව කියලා. ඇයි කියනවා මේ මම මෛත්‍රී ධ්‍යානයෙන් ඉන්නකොටයි තෝ දොර ඇරියේ. ඊට පස්සේ දැන් අම්මා කෙනෙක් මට කිව්වා ස්වාමීනි මෛත්‍රී භාවනාවමයි කරන්න ආස කරන්නම දෙන්නේ දොර අරිනවා සද්ද දානවා එක එක දේවල්. මං කව අම්මට මම මෛත්‍රී භාවනාව අලුත් විදිහකට කියලා දෙන්න. කොහමද හඳුනන්නේ කිව්වා. භාවනාවට ඉඳගෙන මෛත්‍රී භාවනාව කරන්න දොර අරිනකොට මෙහෙම හිතන් දොර හැරපු කෙනා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් දඩාස් ගාලා දැන් බඩුව පොලේ ගහනවා. බඩුව පොලේ ගහපු කෙනා සුවපත් වේවා සුවපත්. ඇඟේ හැප්පිලා යනවා. ඇඟේ හැප්පුණ කෙනා සුවපත් වේවා. මෙහෙ වරෙන් කියලා කතා කරනවා. ඒ කතා කරපු කෙනා සුවපත් වේවා. හොඳට මෛත්‍රිය වැඩෙනවද නැද්ද? හරිනේ. දැක්කද අපිට තියෙන මුලාව? අපි හිතනවා ඉඳගෙන මේ ටික තමයි. සාමාන්‍ය ලෝකේට අද්භූත වෙන්න යනවා අපි.
භාවනාව ප්‍රායෝගික නැහැ. ඒ නිසා හිතේ පිහිටන්නේ බොහෝ කාලයක් පවත්වන්න බෑ. ඊට පස්සේ දැන් මොකද කරන්නේ? මේ භාවනාව සිහි කරගෙන මේ යෝගාවචරයන් වහන්සේ අසපුවට එනකොට ගුරු ස්වාමීන් වහන්සේ වැඩලා කියන භාවනා අරමුණ පැත්තක තියලා ගුරු හාමුදුරන්ට වත් කරන්න කියනවා. ගිලම්පස ටික බලලා අප උපස්ථාන කරලා අතපය මැඬලා කුටි සෙනසුන් හදලා ඒව කරන්න කියනවා. කවදාවත් වත්පිළිවෙත්වලට භාවනාව නිසා බාධාවක් ඇති කරගන්න එපා කියනවා. මේ අටුවාවල විස්තර මං කියන්නේ. ඒ කාලේ භාවනා කරපු විදිය. අද කාලයේ යම්කිසි භාවනාවකින් සමාධියක් වැඩුණොත් එimhe මොකද කරන්නේ? මේ පිරිස් ගොඩේ බනහන්න බෑ කියනවා. මේකෙම ඉඳලා බන මේ රොත්තේම ඉඳලා බනහලා භාවනා කළායි සමාධිය ඩිංගක් හදාගත්තේ. සමාධිය හදාගත්තට පස්සේ මේකේ බනහන්න බෑ. අසපුවට කට්ටිය වැඩි. අපෝ ඕකේ අමාරුවේ හිත වඩා ගන්න. දැක්කද අපි යන පාර? මේක ලේසි නෑ. අහෝ භාවනාවේයි භාග්‍යතුන් වහන්සේ වදාළ පාරිශුද්ධ දේ දන්නේ නැති නිසා මේ ලෝක සත්වයා මුලා වෙන හැටි හරියට මුලා වෙනවා භාවනාව නිසා. හේතුව මේ සතර සතිපට්ඨානය ගැන පිරිසිදුව කතා නොකිරීම. ඒකෙදින් බලනකොට මේ ධර්ම දේශනා වැඩපිළිවෙල හරි ආශිර්වාදයක්. ඊට පස්සේ මොකද කරන්නේ? මේ භාවනා කරපු යෝගාවචරයන් වහන්සේලා ආපහු කියනවා දැන් කැලිටි යන්න බෑ, මිනිහ හොයාගෙන යන්න බෑ. ලස්සනට භව ඉඳගෙන හිතෙන් හිතන්න කියනවා අර ගිය විදිය. අර කුටියේ ඉඳලා ගිය විදිය, සෝනට ගිය විදිය, බලපිදී ඔක්කොම හිතනකොට අනිවාර්යයෙන්ම අර භාවනා අරමුණ හිතට එනවා කියනවා. ඒක නැති වෙන්නේ නැහැ කියනවා. එහෙනම් අපිට මොනවා හරි අමතක වුණොත්, ඔන්න ප්‍රායෝගික දෙයක් සාමාන්‍ය ජීවිතේට, මොනවා හරි අමතක වුණොත් හිතෙන් යන්න ආපහු පස්සට හිතෙන්. මම මේක කළා, මෙහෙම කළා කියලා ආපහු හිතෙන් ආපසට ගිහිල්ලා ඒක සිහි කරනකොට අමතක වෙච්ච දේ මතක් වෙනවා. ඊරවසේ පින්වත්නි, ඔන්න දැන් මිනිහක් දැක්කනේ, ඒ අරමුණත් හිතට ආවනේ, මේක ඉදමිලා නිල් වෙලා සැරව පිරිලා හොඳට හොයාගන්න පුළුවන් සුනාමි කාලේ. පහුගිය දවස්වල ගම් වතුර කාලේ තිබුණ යසට ওই රූපේ කෙක් බලන්න යන්නේ. ටීවී එකේ පෙන්නකොට අම්මලා මූණ වහගන්නවා චීත්තෙන් හැට්ටෙන්. අම්මෝ සංසාරයක් කියනවා. බලන්නේ මිනිදේ. ඕවා බලන්න අපිට සිද්ධ වෙන්නවත් එපා කියනවා. මේකේ කියනවා භාග්‍යතුනා මේක බල්ලා භවන්නම් කරපියව කියලා. මේ උපවාස කම්මල කියන ඕවා බලන්න සිද්ධ වෙන්නවත් එපා. මේ මිනිහක් ගැන සෝහනක් ගැන කවර කතාවද? මේ වාගේ ඉදමී ගිය නිල් වී ගිය සැරව පිරුණ මිනිහක් ගැන කවර කතාවද? මල ගෙදරකට ගිහිල්ලා බලාගෙන ඉන්නවා. අනේ නිදාගෙන ඉන්නවා වගේ හිටියටත් වැඩිය ලස්සනයි. හරියට කියන උපවාස කම්මල. දුව මේ නිදාගෙන ඉන්නවා වගේ නේද කියනවා. අඩුම තරමේ ඒ මිනිහ දිහා බලලවත් මටත් මේ වාගේ නිදාගන්න වෙනවා. මේ ඇස් ආය ඇරෙන්නේ නැහැ. මේ කන් වලට ආය ඇහෙන්නේ නැහැ. මේ ශරීරයට ආය දැනෙන්නේ නැහැ. ඔය කටින් ආය කතා කරන්නේ කෑම බීමක් නැහැ. මේක පොළොවට පස් වෙලා යනවා, ගින්නට අහු වෙලා යනවා කියලාවත් මල ගෙදරක ගිහිලා මිනිහක් ගැන හිතන්නවත් අපිට ඥානෙ නෑ. තවම මේ විස්තර කරන්නේ පළවෙනි සීවතිකය. ඊට පස්සේ දැන් මේ ඉදමීගිය නිල් වීගිය සරව පිරුණ මේ ශරීරය මේ භාවනා කරන කෙනා සක්මන් කර කර හරි හොඳට ඉඳගෙන හරි පුඩුවේ ඉඳගෙන හරි එරමිනිය ගොතාගෙන හරි බද්ධ පරියන්කෙන් හරි නිදාගෙන හරි සිහි කරනවා. සිහි කරලා හොඳට මතක තියාගන්න ඕන භාවනාවේ ප්‍රධානම තැන තමයි
ඒ සිහි කරන මිනිය ගලප ගන්න ඕන කාටද? තමන්ට. මිනිය ගැනම හිත හිතා ඉන්නේ නැහැ. මොකද ඔහොම දකින්නවනේ. ඔහොම එකක් හිතට දකින්න ඕන. මේ දකින්න ඕන කියන්නේ හිතෙන් සිහි කරන්න ඕන. සිහි කරලා සෝ ඉම මේව කායන්, ඔන්න ඔය ශරීරේ කායන් උපසංහරේ. අන්නේ දැකපු දේ මේ ශරීරයට උපසංහරණය කර ගන්නවා, ගලපා ගන්නවා. කොහොමද? අයම්පිකෝ කායෝ ඒවන් ධම්මෝ. මගේ මෙන්න මේ ශරීරයටත් ඕක තමයි වෙන දේ. ඒවම් භාවී, ඔය ස්වභාවයමයි. ඒතං අනතීතෝති, ඔය ස්වභාවේ ඉක්මවා නැත. දැන් හිතන්ද, අපේ මේ අලුත් අලුත් ලෝකේ නිසා මනුස්සයාට ජීවිතය අවබෝධ වෙන පැති කොච්චර නැති වෙලාද? අමු සොහන නෑ කියන්නේ කයේ යථා ස්වභාවය එහෙම්ම වහලා දැම්මා. එහෙම්ම වහලා දැම්මා. මේ මිනි පෙට්ටියක් නැති, වලේ දැමමක් නැති ලෞකික හිත වඩපු හැටි. එනිසා මේක තමයි පළවෙනි භාවනාව නවසීවිතිකේ. හොඳට සිහි කරනවා, මගේ ශරීරයත් මේක ඉදමිලා යනවා. ඉදමුණාම අම්මෝ මේවා බලන්න එපැයි වංගෙදි වගේ. දවසක් ගිහිල්ලා, දෙකක් ගිහිල්ලා, තුනක් ගිහිල්ලා, නාරවැල් නිල් පාට වෙලා, ඇඟ නිල් පාට වෙලා, තැන් තැන්වල සැරව හැදිලා, මැස්සෝ වහලා මේ ශරීරය. එදුර හොඳට හිතන්න, මේක තමයි නෑව්වේ, මේක තමයි, මේකට තමයි කැව්වේ, මේකට තමයි පෙව්වේ, මේක තමයි කාමරවල දාලා සුරක්ෂිත කළේ, මේකේ කොණ්ඩේ හදන්න තමයි මෙච්චර ගාණක් වියදම් කළේ, මේකට තමයි අර සූට් එක මේ සූට් එක ඇඳෙව්වේ, මේක තමයි රත්තරණින් පළඳගත්තේ, මේක තමයි නලවගෙන ගියේ, මේකේ තමයි ෆොටෝ ගත්තේ. දැන් ඉදමිලා නිල් වෙලා සැරව පිරිලා, ඇත්තටම අපේම ෆොටෝ අපිම දාලා තිබ්බනම් සෝනට අපේ ෆොටෝවත් ගන්න නැහැ කවුරුවත්. අපේ ගෙදර අය, අපේ ගෙදර අයවත් අපේ ෆොටෝ ගන්න නැහැ. එතකොට මගේ ශරීරයට වෙන දේ, මේ ශරීරයටත් ඕකමයි. හිස් ජීවිත, ඉදමි නිල්වි යන ශරීර, සැරව පිරෙන ශරීර, සංසිඳිලා කලබලයන් නැතුව හිමීට හිතනවා. කලබලෙ නෑ. ඉදමෙනවා නිල් වෙනවා සැරව ගලනවා, ඉදමෙනවා නිල් වෙනවා සැරව ගලනවා, එහෙම නෑ. ගලප ගලපා බලනවා අර මිනිහේ තිබ්බ ස්වභාවය. ඇස් ගිරි දෙක එළියට පැනලා මේකෙටත් ඒක වෙනවා. මේ අත්වල හන්දි පේන්නේ නැති වෙන්න ඉදමෙනවා. මේකටත් ඒකම වෙනවා. බඩගිඩිය කලයක් වගේ ඉදමෙනවා. මේකටත් ඒක වෙනවා. මේ ශරීරයට මෙවැනි ස්වභාවයක් අත් වෙනවා. කිසි කෙනෙක් අල්ලන්නේවත් නැහැ. කොහොමද දවස් දෙකක් ගිහිල්ලා ඉදමිලා නිල් වෙන සැරව ගන්නකොට shopping වලට දාන්නේ, අත්වලට දානවා, කොච්චර gloves දානවද? shopping උරවලට දාන්නේ, පෙට්ටි වලට දාන්නෙත් නැහැ. නහයවල් වහ ගන්නවා. මටත් ඕක වෙනවා. දෙයියනේ, එහෙම ශරීරයක් නේද මේ scent powder ටිකක් දාගෙන සුවඳ කරගෙන ඉන්නේ කියලා තමන්ම හිතනවා. මේක අනිත් අයට කියකිය යන්න යන්නේ. තමන් හිතන්නේ භාවනාවක් විදිහට. ඇත්තටම අපිට දාඩිය ගලපු වෙලාව කැඟී තියෙන ගඳ, වැසිකිලි කැසිකිලි යනකොට තියෙන ගඳ, දවස් හත් දෙකක් හේදුවේ නැත්තම් ඇඟී තියෙන ගඳ, මෙච්චර ගඳක්ද මේක? පන පිටින් තියෙද්දි මෙච්චර ගඳ සාරයක් නම්
මැරිලා දවස් දෙකක් තුනක් ගියාට පස්සේ, ඉදමුණාට පස්සේ, නිල්ුණාට පස්සේ, මේක පිම්බිලාවට පස්සේ, සැරව ගලන්න පටන් ගත්තට පස්සේ කොහොමද මේ මගේ ශරීරය හොඳට සිහි කරනවා. හොඳට සිහි කරනවා. සිහි කරලා සිහි කරලා සිහි කරලා යද්දී වචන ගොඩකින් හිතනවනේ. ඔය වචන ගොඩකින් හිතන එකත් අර වඳුර ගස්වලින් ගස්වලට පැනලා එක ගහක නතර වෙනවා වගේ, ඕකත් එක තැනක නතර වෙනවා. එක්කු ඉදමිච්ච හැටි ප්‍රකට වෙනවා. නිල්ලිච්ච හැටි ප්‍රකට වෙනවා. ඒවත් එක්කෝ මේ සැරවගලන එක ප්‍රකට වෙනවා. ඒ භාවනා නිමිත්ත හිතේ පිහිටනවා. ඒ කියන්නේ හිත ඒකෙම තියෙනවා. ඒ කර්මනකම තියෙනවා. භාවනා නිමිත්ත කියන්නේ මේ වගේ. සමහර අය කියනවා අරයාගේ හිනාව. හිනාවගේ එතකොට එයාගේ නෙමෙයි, ඒ කෙනාගේ හිතේ පිහිටලා තියෙන්නේ අර කෙනාගේ හිනාව. හිනාව තමයි නිමිත්ත. එතකොට එයාට එයාගෙන ප්‍රිය උපදවන. තව කියනවා එයාගේ කටහඬ ලස්සන. එතන කටහඬ තමයි යාගේ පිහිටලා තියෙන යාගෙන ප්‍රියමනාපේ උපද්දවන. කියන යාගේ ඇස් දෙක ලස්සනයි. හැම වෙලාවෙම ඒක තමයි මතක් වෙන්නේ. එතන නිමිත්ත තමයි ඇස් දෙක. ඒ වගේ මේ භාවනා අරමුණේ මේ මිනිහේ යම් ස්වභාවයක් තමන්ට වෙනවා කියන එකේ එක දෙයක් ප්‍රකට වෙනවා. ඒක භාවනා නිමිත්තක්. උද්දුමාතක විනීලක විපුප්පක ජාතක. දවසක් ගිය, දෙකක් ගිය, තුනක් ගිය ඉදෙමී නිල්වි සැරවගරන ශාරීරියේ ස්වභාවයක් හිතට ප්‍රකට වෙනවා. තමන්ට මේක වෙනවා කියලා. සමහර වෙලාවට පින්වතුනි මේකම සිහි කර කර පැය ගාණක් ඉන්න පුළුවන්. හොඳට සිහි කරන නැවත නැවත කලබලයක් නැහැ. ඒ අතර වැඩක් එදුනොත් එහෙම ඒ නිසා මේ ශරීරයේ වෙනි ස්වභාවයෙන් යුක්තයි. එවැනි ස්වභාවයෙන් යුක්තයි. මේ කයෙහි අවබෝධය පිණිසම වේවා කියලා එහෙම කය සංසිඳවාගෙන එහෙම පොඩ්ඩකින් ඇස් දෙක කරලා සාමාන්‍ය වැඩ කටයුතු වලට යන්නවා. එක දිගට ප්‍රකට වේ ප්‍රකට වේ ගියා කියලා අර කට්ටිය කතා කරද්දී උන්ට අද කදින් කන්න කියනවා. කඩෙන් කාපු අවි අද යන්න ඕනේ. අද මේකම ඉදමෙනවා, නිල් වෙනවා, සැරව ගලනවා. එහෙම නෑ. ඒක තමයි ආතාපි සම්පදානෝ සතිමා විනේය ලෝකේ අබිද. හැබැයි චී 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 කියන වචනේ නිතරම එනවා නම් භාවනාවේ දෝෂයක් තියෙනවා. විනේය ලෝකේ අබිජ්ජා දෝමනස්සං. ඒ කියන්නේ හිතට දොම්නසෙන්නේ නැතුව කරගෙන යන හිත සංසිඳෙන්න ඕන. මේ ශාරීරික ස්වභාවය මේකමයි. මේකමයි මේ ශාරීරික ස්වභාවය කියලා හිත එහෙම සංසිඳෙනවා. චී කියලා මූණ භාවනාවේ හොයන්න පුළුවන්. ওই භාවනාව කරනකොට මූණ මේ ගොරකල්ලෙල්ල වගේ වෙනවා. එහෙම බෑ. ඒ කියන්නේ භාවනාවට මුලින්ම භාග්‍යතුන් වහන්සේ ප්‍රවේශයක් විදිහට දීලා තියෙනවා. විනේය ලෝකේ අභිජ්ජා දෝමනසං. දෝමනසත් ලෝභයත් දුරු කරමින් තමයි සිහි පිහිටවන්නේ. ඊට පස්සේ භාවනාව ටිකක් කරලා නැගිටලා සාමාන්‍ය කටයුතු කරනවා. ආය භාවනාවට යනකොට ආය මුල ඉඳලා සිහි කරනවා. එතකොට නිතර නිතර මේක කරන්න කරන්න අර භාවනා නිමිත්තම ඉක්මනින් ඉක්මනින් පිහිටනවා. ඉක්මනින් ඉක්මනින් පිහිටනකොට මේ නිමිත්ත හිත පවස්තනවා. හිත පවත්තලා හොඳට කය ගැන ප්‍රකට වෙන්න ප්‍රකට වෙනකොට ප්‍රකට වෙනකොට හොඳටම තමන්ගේ කය ප්‍රකට වෙනකොට ප්‍රකට වෙනකොට ඉති ආජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. ඔන්න ඔය විදිහට තමන්ගේ කය ගැනත් හොඳට විමසා විමසා ඉන්නවා. මේක ජීවිත අවබෝධයට යන එකක්. මේක හිත විහිදෙනකොට කොච්චර ෆෝන් ළඟ තිබ්බත් ඔබන්න හිතෙන්නේ නැහැ. විකාර ලෝකවලට යන්නේ නැහැ. මොකද්දෝ සංසිඳීමක් එනවා. ඊට පස්සේ ප්‍රමුදිතයි හිත නැවත නැවත හිත භාවනා කරන්න කැමති. ඊළඟට
ඔන්න ඊට පස්සේ ප්‍රකටෙනුට බාහිර කයකත් ස්වභාවය මේකමයි කියලා සිහිය පිහිටවනකොට ඕනම කයක් මේ ස්වභාවයට අයිති කියලා හිත විමසන්න පුළුවන්. බහිද්දාවා කායේ කායනපසි විරති. හොඳට මතක තියන්න, අනිත් අයගේ කයවල් ගැන හිතන්න කලින් තමන්ගේ කයයි සිහි කරන්නේ. අනුන්ගේ දෙයක් විදිහට ගත්තේ භාවනාවට අරමුණක් විතරයි. ඒන් මැරිච් එකේ මැරිච්ච කෙනෙක් නැත්තම් මෙතන ඉන්න නෝනලා අපේ මහත්තයා මැරිලා ගියාට පස්සේ ඉදමිලා නිල් වෙලා කියලා හිතුවට හරියන්නේ නැහැ. මැරිච්ච මලසිරුරක් අරමුණු කරගෙන පිංගදුනේ මේවා හුරු වෙන්න. දැන් ඔය වාහන ඇක්සිඩන්ට් වෙලා චප්ප වෙච්ච දේවල් කාගේ හරි ෆෝන් එකේ තියෙනවා නම් ඔය ඇක්සිඩන්ට් වල ඔය වගේ රූප, කුණු වෙච්ච රූප, සැරව ගලන රූප, ඇස් එළියට පැන්න රූප, එයාගේ යම් විමසිල්ලක් ඇති. හැබැයි ඒත් මූණ පුළුටු කරගෙන නෙවෙයි, මේකයි ස්වභාවය කියලා. ඒ නිසා පේනව බලන්න. ඔය ගඳ ගහනකට පොඩ්ඩක් එතනින් නහය පොඩ්ඩක් නහය මෙහෙ කරගෙන යන්න. අපේ ඇඟවලුත් මේ ලෝකේ මිනී වලින් ගඳම මිනිය තමයි මනුස්ස ශරීරේ. පන පිටින් ඇඟේ කෑලි පණුව ගහලා ගඳ ගහන මුළු ගෙදරම. අහෝ මේ ශරීරය, මේ ශරීරයට ඇලුන හිතට නින්දා වේවා. මෙවැනි ශරීරම පතන හිතට නින්දා වේවා. ඉති අජ දැන් බාහිර ශරීරෙත් එහෙම නිසා බාහිර රූප පතන්නෙත් නැහැ. ඉති අජ්ජන්ත බහිද්දාවා කායේ කායානු පස්සී විහෙරති. මේ විදිහට තමාගේත් බාහිරත් කයේ යථා ස්වභාවය බලමින් වාසය කරනවා. මේක තමයි නුවණ කියන්නේ. මෙන්න හපංකම, මෙන්න පින් බලය. මේකනේ, මේක තමයි පින් බලය. පින් කර කරා ගත්ත බඩු වලින්, පින් කර කරා හොයාගත්ත වැලි වලින්, පින් කර කරා හොයාගත්ත සිමෙන්ති වලින් හදන චෛත්‍යය තමයි මේක. දැන් ওই බඩු ටික ඔක්කොම තියෙනවා නම්, වැලි, සිමෙන්ති, ගැඩොල් ඔක්කොම තියෙනවා නම් මෙන්න මෙහෙමයි චෛත්‍යය බඳින්නේ. සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. හොද්දටම තේරෙනවා හේතුඵල ධර්මයෙන් මේක හටගන්නේ. ආහාර තියෙන තාංකල් මේ ශරීරයේ තියෙනවා. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ආහාර නැතිකොට නැති වෙලා යනවා. සමුදේ වය, ආහාර ඇතිවීමෙන් ඇති වෙන කයත්, ආහාර නැතිවීමෙන් නැති වෙන කයත් හොඳට විමසා විමසා වාසය කරනවා. දැන් බලන්න සමාධියක් ගැන කිව්වේ නැහැ. කයේ ස්වභාවය අත්තිකායෝතිවා පනස සතිපච්චුපට්ඨිතා හෝති. අනේ මෙච්චර කාලයක් මේ කයක් කියලා අල්ලගෙන හිටියේ. අනිත්‍ය වූ, දුක් වූ, වෙනස් වන සාරයක් නැති ඇඟක් නෙව මේ තිබ්බේ. හොඳට ඥානය පිහිටෙනවා. පතිස්සති මත්තාය අනිශ්චිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති. මේ ලෝකේ කිසිවකට බැඳෙන්නේ නැත යහා. මේ මිනිහක් නිසා වෙච්ච දෙයක්. දැන් ඒතර කොහොමද සමාධිය කතාව? මේක හොඳට ප්‍රකට වෙන්න ප්‍රකට වෙන්න සිහි කරන්න සිහි කරන්න. දැන් මේක ඉඳ ගන්න බැරුන් හිටපු අය නෙමේ. එක භාවනා ආරමණය විනාඩි 5-10 සිහි කරන්න බැරපු හිටි උන්දලාට මේක ටික ටික සිහි කරනකොට හරි ප්‍රීතියක් උපදිනවා. ඒ කියන්නේ ඉස්සල්ලාම වේදනේ භාවනාව කරන්න නෑ, ආයේ ඉඳ ගන්න ආසයි නිතර නිතර. ප්‍රමෝදය ඒකටම යනවා. ඒක හරියට මේ වගේ ඔන්න නාට්‍යයක් බලලා ඒ නාට්‍යයට ආසහිතන කෙනා ඊළඟ කොටස එනකල් බලාගෙන ඉන්නවානේ. ඒ වගේ භාවනාවක් කරලා වැඩ ටික කරලා පොඩි වෙලාවක් එනකල් ඉක්මනට බලාගෙන ඉන්නවා.
කරනවා, නැවත නැවත කරනවා, ප්‍රමෝදය උපදිනවා. එතකොට ප්‍රීති, ඇයි රැංගේ බරගතිය ටිකක් අඩු වෙලා භාවනා අරමුණේ දැන් තියෙන්නේ. ඇඟේ බරගතිය, ඊළඟට ඔය කකුල් රෙදෙන ගතිය, කොන් දෙක ඇක්කෝ ඔක්කොම නැති වෙලා මේ ඇඟත් ටිකක් කෙලින් වෙලා එහෙම සංසිඳිලා ප්‍රීතියක් උපදිනවා. අරක සීකරන්න සීකරන්න සැපයක් උපදිනවා. ඇයි පංච නීවරණ වල මේ බර, ගෙවල් වල බර, අරමුණු වල බර, ඒවා සංසිඳිලා සැපයක් උපදිනවා. ප්‍රීති හිත සැපේටපත් වෙනවා. අරක සිහි කර කර ඉද්දී ඊට පස්සේ හිත එක අරමුණකම තියෙනවා. ප්‍රීති සුඛ ඊළඟ භාවනා අරමුණත් නැවත නැවත හිතනවනේ. විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත පළවෙනි ධ්‍යානයට හිතපත් වෙනවා. විමසා විමසා ඉද්දීම්ම අර භාවනාවේ දිම්ම හිත පළවෙනි ධ්‍යානෙටපත් වෙනවා. හැබැයි පළවෙනි ධ්‍යානෙ කිකියා භාවනා අරමුණ අතෑරලා සිහිකලේ නැහැ. දැන් තමන්ට ප්‍රීතියක් දැනෙනවානේ මේ භාවනාව කරගෙන යනකොට. මේ කය සැහැල්ලු වෙලා බරගති අඩු වෙලා සැහැල්ලුවක් එනවනේ. සැහැල්ලුව දැනගනිමින් රූපේම ස්වභාවය විමසනවා. මේක ඉදමී නිල්ලි යන එකක් කියලා. එයාට තේරෙනවා භාවනා අරමුණ සිහිකරන්නම සැපේ උපදිනවා කියලා. දැන් මේ බලන්නකො, සිහිකරන්නේ අසුබයක්, කුණු වෙච්ච එකක්, සැපයක් උපදිනවනේ. එතකොට හොඳට මෙයාගේ හිත මෙව වෙනවා. ඉතින් එයාගේ පළවෙනි ධ්‍යානෙට කරුණු යෙදෙනවා. ඔය විදිහට ඔය ටික දැනට කරගත්තොත් ඉතුරු ටික පස්සේ කරගන්න පුළුවන්. ඔන්න එක භාවනාවක් ඕක. දෙවෙනි භාවනාව බුදුරජාණන් වහන්සේ වදාලා, ඔන්න පින්වත් මහණෙනි තවත් භාවනාවක් කියලා දෙන්නා. ඒ තමයි පුනච පරම් භික්ඛවේ භික්ඛු සේයතාපි පස්සේය ශරීරං සීවති කාය චණ්ඩිතා. සෝනේ දහලා තියෙන සිරුරක් දකිනවා. මෙදැයි මේක වෙන භවනාවක් ඈ. ඒ සෝනේ දහලා තියෙන සිරුර දකිනවා. කාකේහිවා කජ්ජමානං කපුටෝ කොට කොටා කනවා. දැන් දැක්කේ ඉදමිලා ගියේ නිල් වෙලා ගියේ එහෙම එකක් නෙවෙයි. දැන් දැක්කේ මෙයා සෝනේට යනකොට දැක්ක මල සිරුරේ දැක්කේ කපුට කොට කොටා කනවා. ඊළඟට කුලලේහිවා කජ්ජමානං උකුස්සෝ කොට කොටා කනවා. බඩවැල් අදිනවා. මේ ඇස් වලට කොටලා ගන්නවා. ගිජ්ජේහිවා කජ්ජමානං ගිජු ලිහිනියෝ තියුණු තුඩ තියෙන ගිජු ලිහිනෝ ඇදලා කනවා. ඊළඟට සුනකේහිවා කජ්ජමා ඒ කස්සේ මේ බල්ලොත් ගිහිල්ලා මස් කෑලි කඩ කඩා කනවා. අර කුණු වෙච්ච ශරීරේ. ඊළඟට සිංහාලේහිවා කජ්ජමානං හිවල්ලු කනවා. විවිධේහිවා පානක ජාතේහි කජ්ජමානං නොයේක් සත්තු කනවා. හම්මෝ අපි දැකලා තියෙනවා බත් ඇට වගේ පනෝ, බත් සේරු පාහයක් හාල් උයලා, බත් දිග බත් ඇට තියෙන අපි කියමු බාස්මති කියලා, එහෙම උයලා සොරස් ගාලා දැම්මට පස්සේ එතන යම් සේද මිනිය වහගන්නවා. මේ නහයින් එන පනෝ ඊළඟ නහයින් යනවා. ඒ අස්සේ කඩ කනවා. පනුවොත් කනවා, මසුත් කනවා අර සත්තු. මේ කණෙන් එන පණුව මේ කණෙන් යනවා. ඒ අතරේ මසුත් කනවා අර උකුස්සෝ එකෙක් නෙවෙයි. එක උකුස්සේ බඩවැල කඩාගෙන ගිහිල්ලා ගහක් උඩින් කනවා. එක බල්ලෙක් බඩවැල ඇදගෙන ගිහිල්ලා වෙන තැනකදී කනවා.
තව හිවලෙක් ඔය මස් කෑල්ලක් ඇදාගෙන ගිහලා වෙනම කනවා. ඒ ඇස්සේ කපුටෝ ඇස්වලට විදවිද කනවා. ඒ ඇස්සේ සිදුරු වෙන තැනින් පණුව වෙනවා. නහයෙන් එන පණුව ඇවිච්ච කටෙන් ඇතුට යනවා. මේ උගුරෙන් ගිය පණුව ගුද මාර්ගයෙන් එළියට එනවා. මේක දිහා හොඳට බලාගෙන ඉන්නවා. මේකේද අපි ඇත්ත බලන්න කැමති නෑ. ගොඩාක් අය කාටුන් වලට කැමති. කාටුන් කියන්නේ ඇත්ත ලෝකෙ නෙවෙයි. පුංචි කාලේ ඉඳලා පොඩි උන්ට ඇත්ත ලෝකෙ පෙන්වන්නේ නෑ. ඇත්ත ලෝකෙ නෑ. නාට්‍යවල තියෙනවා ඇත්ත ලෝකෙ නෙවෙයි. චිත්‍රපටිවල තියෙන ඇත්ත ලෝකෙ නෙවෙයි. ඇත්ත නොවන දෙයක් බල බලා, ඇත්ත නොවන දෙයක් අහ, ඇත්ත නොවන දෙයක හිත පවත්තලා කොහොමද ඇත්ත අවබෝධ කරගන්නේ? මේ තමයි ඇත්ත. හොඳට බලනවා කියන ඉස්සෙල්ල ගඳ එහෙම නහයට හුරු කළා. වමන යනවනම් ඔළුව කරකැවෙනවනම් වහගන්න කියනවා නහය. අරමුණ ගන්න කියනවා හිතට. පණුව කෑලි ඇදගෙන යන්නේ මං දැක්කා. නේරංජන ගඟායිනේ බල්ලෝ කකුල ඇදගෙන යනවා මිනිවල. මේක ඇද ඇද යනවා. මේ භාවන අරමුණ ගන්නවා හිතට. සක්මන් කරමින් හෝ ඉඳගෙන හෝ හිටගෙන හෝ සැතපීලා හෝ නව ජීවිතයේ දෙවෙනි භාවනාව පටන් ගන්නවා. මොකක්ද ඒ භාවනාව? තමන්ගේ ඇඟට ගලපනවා. මටත් ඕකම තමයි. ඒවන් ධම්මෝ මේ ධර්මයමයි. ඒවන් භාවේ මේ ස්වභාවයමයි. මේක ඉක්මවල නැහැ කියලා හිතන්න. මේව ඇද ඇද කනකොට පොඩ්ඩක් මේ කෙනෙත්තුවත් ඉවසන්න බෑ. මේවම ඇද ඇද යනවා. මේ ඇත්ම සත්තු කනවා. වැඩි ඕන්නෑ. මේ ඇඟ කන පිට හැරෙවොත් මොකක් වෙයිද? හැම ඇතුට දාලා මස්ටික පිටිපස් මේ පිටපැත්තට දැම්මොත් මොකක් වෙයිද? පන්නා පන්නා කයි සත්තු. මේ ඇඟම අනිත් පැත්ත හැරවන්න. පන්නා පන්නා කයි සත්තු. මේ ඔක්කොම සෙල්ලම්. මේ අපේ ජීවිතය ඇත්ත පේන්නේ නැති තාක් පින්වතුනි අපි ඔක්කොම අහුවෙන්නේ හැමට. අරයන් ලස්සනයි, මෙයන් ලස්සනයි, මං දැක්කම් බණ පොතේ තියෙනවා. මේ හැම ඔක්කොම හැම ගහලා ගුලි කළොත් දෙහිගිඩියක් තරම්වත් නැහැ කියනවා. මේ ශරීරේ හැම ගුලි කළොත් ඔක්කොම අරන් දෙහිගිඩියක්වත් තරම් නැහැ කියනවා. කිරි අපේ මේකට නේද මෙච්චර සෙල්ලම්? අයියෝ අපිට ඇත්ත අවබෝධ වෙන්නේ කවද්ද? අපේ හිත කොච්චර තුච්චයිද? එහෙම තියාගෙන නේද දුප්පත් එකව පාගන්නේ? එහෙම තියාගෙන නේද ඔෆිස් වල එකාට එකාට කැපිල්ල දාන්නේ? එහෙම තියාගෙන නේද තෝතෝ කියලා කෑ ගහන්නේ? එහෙම තියාගෙන නේද උඹ උඹ කියලා කියන්නේ? ඔහොම තියාගෙන නේද එකිනෙක අඹිඹවා යන්න හදන්නේ? මොනවත් තිබිලද මේ? මොනවත් තිබිලද මේ? මුළු ඇඟේම හැම එකතු කළොත් දෙහිගෙඩියක් තරම්වත් නැහැ. මේ ඇඟ කෑලි කෑලි කඩ කඩ සත්තු කනවා. මැස්සෝ අහගෙන මට මේක වෙනවනේ කියලා විමසා විමසා කලබල යන්නේ. හිතෙන් හොඳට විමසනවා. කලබල වෙන්න හොඳ නැහැ භාවනාවේදී. වෙලාව ගැන කතාවක් නැහැ මෙතන. තියෙන්නේ එකක් හරි විමසනවා. මෙහෙම වෙනවනේ කියලා. තමන්ට. ඒක ඊට පස්සේ අර භාවනා වගේමයි. තමන්ගේ ඇඟ හොඳට ප්‍රකට වෙන්න ප්‍රකට වෙන්න බාහිර කයත් ප්‍රකට කරගන්න පුළුවන්.
තමාගේත් බාහිර කයත් අවබෝධ කරගන්නට නුවණින් විමසනවා. ඊට පස්සේ සමුදය හට ගැනීම වෙනසීම විමසනවා. හොඳට තේරෙනවා නිත්‍ය ශරීරයක් නෙවෙයි. ඒ වගේම සුභ ශරීරයක් නෙවෙයි. ආත්ම ශරීරයක් නෙවෙයි. අනිත්‍ය වූ වෙනස් වෙන හේතුඵල ධමයෙන් හටගත්ත මේ සත්තුන්ට ආහාරයක් වෙන ශරීරයක් ඇත කියලා හිතෙනවා. ලෝකෙට බැඳෙන්නේ නැහැ. ගැලවිලා යනවා. ඕකත් භාවනාවක් කිව්වා. දෙකයි. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාළා තව ශරීර දකින්න පුළුවන් සෝනේ. මේ තැන් තැන්වල දැන් සත්තු කාලා ඇට පෑදිලා නහර පේනවා, මස් පේනවා තැන් තැන්වල. ඇටකඩුත් පේනවා. ඔන්න ඔය ශරීරයේ දිහත් බලන්න. දැන් මේ පෑය කාමර ඉවර වෙලා. භාවනා නවෙන් දෙකයි කිව්වේ. තව සමහර වෙලාවට භාග්‍යතුන් වහන්සේ වදාලා තව ශරීර පේන්න පුළුවන්, මස් නැහැ. ලී තැවරිච්ච ඇට සැකිල්ලයි නහරයි තියෙනවා. ඕකත් විමසන්ට. ඒ මේ කියන්නේ මිනිහක් දකින්න පුළුවන් ස්වභාවවල් නවයක්. දවසේ තැන් තැන්වල ඇටකටු විසිරිලා තියෙන. ඊට පස්සේ දිරලා තියෙන. අවසානේ හුණු ටිකක් වගේ වෙනවා. හුණුටි ඔය ගංවල වල මිනිස්සු බූම දානය කරනවානේ, සොහොන් ආරණකට අහු වෙනවනේ පස්, කළු පාට පස්. දැන් ඔය කියපු භාවනා දැන් කියවන්න. ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ. පිඟොල් ලුකුසානාසගේ පොත් වහන්සේගේ හරි අගේට විස්තර කරලා තියෙනවා. දහම් මඟ විවර කරලා තියෙනවා. ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මය ඔබගේ බසින් ලියලා තියෙනවා කියවන්න. සතර සතිපට්ඨාන සූත්‍රයේ දීඝනිකායේ දෙවෙනි පොත් වහන්සේගේ තියෙනවා කියවන්න. සිතට සුවදින භාවනා පොත් වහන්සේගේ තියෙනවා කියවන්න. එකක් හරි පුරුදු කරගන්න ලැබුණොත් අපිට කොච්චර වාසනාවක්ද. දැන් මේකේ තියෙන ස්වභාවය තමයි භාවනාව කරගෙන යනකොට ප්‍රීතිය උපදිනවා, සැපේ උපදිනවා. අද අපි රූපවලට ආසාවෙන් යන්න යන්න දුකමයි උපදින්නේ. ඇයි අප්පා මං අහුනේ කියලා හිතෙනවා. බැඳපුන් ඔක්කොම ඔක කියන්නේ. ඇයි අහුනේ කියනවා. ශරීර ගඳ ගන්න ශරීරවලට අහු වුණා අපි. අපේ ශරීරවලටත් අහු වුණා. මේකේ යථා ස්වභාවය හරිම සංසිඳීමක්. ඒ නොයල්ම උපදින්නේ භාවනාවත් එක්ක. කාලයක් යනකොට උපදිනවා. ඒක හැබැයි අර නුවණින් යුක්තව සිහිනුවණින්නේ මුලින්දලම හුරු කරන්නේ. ඒ නිසා මේ ගෙවල් අතෑරලා කන්නේ නැතුව, බොන්නේ නැතුව, නාන්නේ නැතුව නෑ. ඒ ඔක්කොම සමයන්. මේක අවබෝධය පිණිස කරන භාවනාව. අවබෝධය පිණිස මිසක්කා විකාර ඇති වෙන්නේ නෑ මේකේ. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ පිරිසුදුයි. ඕන් ඔය විදිහටත් සත්වයා සිත පිරිසුදු කරගන්නවා. ඔය විදිහටත් සත්වයා ශෝක පරිදේවයන්ගෙන් නිදහස් වෙනවා. ඔය විදිහටත් සත්වයා දුක් දොම්නස් වලින් නිදහස් වෙනවා. ඔය විදිහටත් සත්වයා නිවන සාක්ෂාත් කරගන්නවා. ඔය විදිහටත් සත්වයා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නවා. අපට දී භාග්‍ය උදා වේවා. සාදු සාදු.